වසර 1993 අගභාගයේ වන විට මෙරට දේශපාලන පිටිය තුල ගොඩනැගෙමින් තිබූ අස්ථාවරත්වය ප්‍රයෝජනයට ගත් LTTE ත්‍රස්ත සංවිධානය තුන්වන ඊලාම් යුද්ධයට අර අදිමින් සිටියා. නොවැම්බර් 11 වන දින අලුයම උතුරු කරය පුරා පැතිරුණු ශීත කාල ගුණය උණුසුම් වීමට ගත වුණේ සුළු නිමේෂයයි. ඔපරේෂන් තවලේ නමින් පුනරෙන් යුද හමුදා කඳවුර සහ නාගසිවන්තුරේ නාවික අනුකණ්ඩය ඉලක්ක කර ත්‍රස්තවාදීන් විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. පුනරින් කඳවුර ආශ්‍රිත ප්‍රදේශය යටත් කරගත් ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරයෙන් යුද සහ නාවික විරුවන් 600කට ආසන්න පිරිසකට දිවි අහිමි වූ අතර 400කට ආසන්න පිරිසක් පුනරින් කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ සිර වුණා. මෙලෙස සිර වූ රණවිරුවන් 400ක් මුදා ගැනීමේ අරමුණින් විශේෂ රැස්වීමක් නොවැම්බර් 13 වනදා පලාලි යුද හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරාල් රොහන් දලුවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ත්‍රස්තවාදීන්ගේ ගෘහණයේ පවතින පුනරින් වෙරළ තීරයට ඇතුළු වී ප්‍රහාරයක් එල්ල කර පිරිස මුදවා ගැනීමට අවසානයේ තීරණය වුවද සතුරාගේ අවිබලය සහ පිරිස් බලය ගැන මනා දැනුමක් තිබූ මේජර් ජෙනරාල් දලුවත්ත ඇතුළු අනෙක් නිලධාරීන් සියල්ලක්ම එය මරාගෙන මැරෙන මෙහෙයුමකට සමාන බව දැන සිටියා. නමුත් එවැනි තීරණාත්මක මෙහෙයුමක වගකීම ස්වේච්ඡාවින්ම බාරගත්තේ කමාන්ඩර් සරත් වීරසේකරයි. ජලය, ආහාර සහ යුද උපකරණ පවා හිඟව ගොස් ගුවන් ආධාරවත් ලබාගත නොහැකිව දරුණු ප්‍රහාරයකට මුහුණ දෙමින් සිටි වනවිරුවන් 400ක පිරිස මුදවා ගැනීමට රාත්‍රිය දක්වා කල්මැරීම කාලෝචිත නොවන බව වටහාගත් කමාන්ඩර් වීරසේකර මහතා දහවල් කාලයේදී මෙහෙයුම සිදු කිරීමට තීරණය කළේ සම්මත යුද න්‍යායන්ද ඉවත දමමින්. අමන්ට ස්වේච්ඡාවෙන්ම සහාය දැක්වීමට එක් වූ ලුතිනන් කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්න මෙහෙය වූ විශේෂ යාත්‍රා බලගනේ ප්‍රහාරක යාත්‍රා 10ක් විශාලක නෞකා 2ක් සහ වීරෝධාර රණවිරුවන් 700ක් සමගින් කමාන්ඩර් වීරසේකර මෙම ඓතිහාසික මෙහෙයුම නොවැම්බර් 14 වනදා ආරම්භ කළා. නාවික යාත්‍රා පුනරින් දෙසට ළඟාවත්ම විශාල කළු වලාවක් වෙරළ තීරයේ දෙසට ඇදමින් තිබුණේ කමාන්ඩර් වීරසේකර මහතා නාග දීපයේ දෙස බලමින් කළ ප්‍රාර්ථනයට ස්වභාව ධර්මයෙන් ලද ආශිර්වාදයක් ලෙසයි. උපාය තේරීමේ දක්ෂයෙකු වූ කමාන්ඩර් වීරසේකරයන් එක පෙළට ප්‍රහාරක යාත්‍රා පෙළගස්වා බලාකුල සමග ඉදිරියට ඇදමින් සතුරාගේ දෘශ්‍යපතය මෙන්ම රේඩාර් පතයද මගහරිමින් පුනරින් වෙරළ තීරයට කමාන්ඩෝ සෙබළුන් ගොඩබස්වා මෙහෙයුම ආරම්භ කළා. දින දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළ මෙහෙයුමෙන් පසුව පුනරින් කලපුව ආශ්‍රිත ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවාගත් කමාන්ඩර් වීරසේකර ඇතුළු වීරෝධාර රණවිරුවන් ලුතිනන් කර්නල් TT ආර් ද සිල්වා සහ ලුතිනන් කමාන්ඩර් උලුගිය තැන්න ඇතුළු වීරෝධාර රණවිරුවන් 400කගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට සමත් වුණා. මම හිතන්නේ ඒ එදා සරත් වීරසේකර කැපවීමෙන් ස්වේච්ඡාවෙන් තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව තමන්ගේ දරු පවුල් ගැන හිතන්නේ නැතුව ඒ වෙච්චේ කැපවීම හින්දා අද 700කට වැඩි ප්‍රමාණයක් වීරෝදා රණවිරුවෝ අද ලංකාවේ ජීවත් වෙන. නැත්නම් ඒ අයගේ බොඩිස් තමයි නැත්නම් ඒ අයගේ මලකඳන් තමයි ලැබෙන්නේ දකුණට එතුමා මේ වීර ක්‍රියාව කරේ නැති නිසා. මේ බටපිරිස වලට උදව්වට පිටුවහලක් වුණේ ඇඩ්මිරල් වීරසේකරගේ නායකත්වයෙන් නාවික හමුදාව අපිට ලබා දුන් සම්පූර්ණ සහයෝගය නිසා. ඒකෙහිඳ ඒ කූලරින් කඳවුරේ හතරදරයට පත් වෙලා තිබුණු ඒ අපගේ පාබල හමුදා සෙබළුන් බේරා ගැනීම සඳහා එතෙන්ට ගමන් කිරීමට ඉඩ සලස්සා දීම පිළිබඳව ගෞරවය ඇඩ්මිරල් වීරසේකර ඇතුළු සියලුම නාවික ඒ ක්‍රියාවන් විදියට සම්බන්ධ වෙච්ච සියලුම නාවික සෙබළුන් හට හිමි යුතුයි. මෙලෙස නාවික හමුදාවේ විශිෂ්ටතම මෙහෙයුමක අවසානය සටහන් වූ අතර මෙහෙයුමේදී ප්‍රදර්ශනය කළ උපායශීලී නායකත්වය සහ ධෛර්යවන්ත භාවය වෙනුවෙන් කමාන්ඩර් සරත් වීරසේකරයන්ට රණ වික්‍රම පදක්කම
හිමිවිය. උපන් බිමට ණය නැති මිනිසා රියඅඩ්මිරල් ආචාර්ය සරත් වීරසේකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් අංක 21 කොළඹින්